අයිබන් පාලමිකතුලන්නේ වටපිට YouTube චැනල් එකත් එක්ක අපි ජීවත්වන මේ ලෝකේ මිනිස්සු විවිධ හේතු නිසා විවිධ ශේෂ්ත්‍රවලින් දියුණුවට පත් වෙනවා. ඒ කියන්නේ මේ මුළු ලෝකේම කතාබහට ලක් වෙන පුද්ගලින් බවට පත් වෙනවා. මේ අතර කෙනෙක් රංගනය නිසා, තවත් කෙනෙක් නර්තනය නිසා, ඒත් එක්කම තවත් අය එයාලගේ ව්‍යාපාරය නිසා, මේ වගේ විවිධ හේතු නිසා මුළු ලෝකේම කතාබහට ලක් වෙන ලෝක පූජිත පුද්ගලින් බවට පත් වෙනවා. අද අපි කතා කරන්න යන මේ පුද්ගලයා ඒ කිසිම ශේෂ්ත්‍රයකට අයත් වෙන පුද්ගලෙක් නෙමෙයි. ඒ වුණාට මෙයා කරලා තියෙන දේ ගොඩක් විශේෂ දෙයක්. හැබැයි අපි අනුමත කරන්නේ නැහැ මේ දේවල් හරි මේ දේ කරන්න කියලා. අද අපි කතා කරන්න යන පුද්ගලයාගේ නම තමයි වික්ටර් ලස්ටික්. ඉතින් මෙයා මොන ශාස්ත්‍රයේ හරහාද මුළු ලෝකෙම කතාබහට ලක් වෙන්නේ? ජාත්‍යන්තරයේම කතාබහට ලක් වෙන්නේ. ඉතින් ඒ වෙනමකුත් හේතුවක් නිසා නෙවෙයි. මෙයා තමයි සියවසේ හිටපු හොඳම හොරා විදියට සැලකෙන්නේ. ඉතින් අපි ඔයාලට කියන්නේ නැහැ හොරකම් කරන්න පුරුදු වෙන්න කියලා. ඒ වුණාට මෙයා හොරකම් කරන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඉතින් මොහු ලෝක ඉතිහාසයට එකතු වෙන්නේ මුළු ලෝකෙම කතාබහට ලක් කරන පුද්ගලෙක් බවට පත් වෙන්නේ ෆ්‍රාන්සේ පැරිස් නුවර තියෙන අයිෆල් කුළුණ දෙපාරක්ම විකිණීම හේතුවෙන්. ඉතින් මේ වගේ දෙයක් කරන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බෑ. අනිවාර්යයෙන්ම දැනුමක් තියෙන්න ඕනේ, බුද්ධියක් තියෙන්න ඕනේ, වගේම මනා හැකියාවකුත් තියෙන්න ඕනේ මේ දේ කරන්න. ඉතින් මේ පුද්ගලයා උපත ලබන්නේ 1890 ජනවාරි 4 වෙනිදා. ඉතින් මෙයා ගොඩාක්ම සාමාන්‍ය පවුලක තමයි උපත ලබන්නේ. ඉතින් මෙයාගේ අම්මා තාත්තා කවදාවත් හිතන්න නැතිවෙති මෙයා ජාත්‍යන්තරයෙන්ම කතා කරන ලෝක හොරෙක් බවට පත් වෙයි කියලා. ඉතින් අපි බලමු ඔහුගේ කතාව මොන වගේද කියලා. ඉතින් 19 වැනි වියට පාතබන මේ ලස්ටික් නැමැති පුද්ගලයා ෆ්‍රාන්සේ ගැන තොරතුරු හොයාගන්නවා. ඒ කියන්නේ මේ ෆ්‍රාන්සේ පැරිස් නුවර ගැන මෙයා අධ්‍යයනය කරලා එක එක තොරතුරු කිහිපයක් එයා හොයාගන්නවා. මෙයා මේ අධ්‍යයනය කටයුතු දිගටම කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙයා ජාත්‍යන්තර භාෂා රැසකම, කියවීම, ලිවීම වගේ දේවල් හදාරලා තිනවා. ඉතින් එයා ඒ ඉගෙනගත්ත භාෂාත් අන්තිමේට එයාට ආවරණයක් වෙනවා. ඉතින් ඒ භාෂා අතර ෆ්‍රාන්ස්, ඉතාලි, ජර්මන්, ඉංග්‍රීසි වගේ භාෂා ඇතුළේ තවත් භාෂා රැසක්ම සඳහන් වෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ අද වෙනකොට ඉගෙන ගන්න දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න නැති අයට මේක හොඳ ආදර්ශයක් වගේම මේක හොඳ කතා පුවතක්. නමුත් අපි කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ මේ දේ හරි සහ මේ දේ ඔයාලත් කරන්න කියලා. ඉතින් මෙයාගේ තව විශේෂත්වය තිබිලා තියෙනවා මෙයා බොහොම කඩවසම් පුද්ගලෙක්. ඒ වගේම තමයි මෙයාගේ යාළුවෝ කියලා තියෙනවා මෙයාට සුළු මොහොතකින් කෙනෙක්ගේ හිතක් දිනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන කඩවසම් පෙනුමක් තියෙන පුද්ගලෙක් කියලා. ඉතින් ඒකත් එයාට මේ වැඩ කටයුතු වලට අනිවාර්යයෙන්ම උපකාරයක් වෙන්න ඇති. ඉතින් මේ ලස්ටික් කියන තරුණයා යෝන් වියට එළඹෙනවත් එක්කම මෙයාගේ අතේ මුදල් නැති නිසා මෙයා සොරකම් කිරීම වගේ දේවල් වලට පෙළඹෙනවා. ඒ කියන්නේ මං පහරන්නෙක් විදියට, ගැටකපන්නෙක් විදියට මෙයා ජීවත් වෙලා තියෙනවා ටික කාලයක්. ඒ වගේම මුහුදු මගින් ගමන් කරන වංශවත් අයගේ සල්ලි හොරකම් කරන්නත් මෙයා පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ විදිහට ටික කාලයක් ගත කරද්දී මෙයාට මේ මුදල් වල වටිනාකම දැනෙලා, තව මුදල් ලෝණ වෙලා කියලා හිතන නිසා මෙයා එක එක වංචනික ක්‍රම මගින් සල්ලි හොයලා තියෙනවා. ඒත් එක්කම අද කාලේ වගේ තාක්ෂණය දියුණු නෑ ඒ කාලේ. ඉතින් මෙයා අවසානයේදී ව්‍යාජ ගමන් බලපත්‍ර හදාගෙන විවිධ නම් දාගෙන මෙයා එක එක රටවල් වල සංචාරය කිරීමට පවා පෙළඹෙනවා. මේකේ හොඳම සිදුවීම තමයි මෙයා පසුකාලීනව 47 වතාවක් අත්අඩංගුවට පත් වෙනවා. ඉතින් අවසානයේදී මෙයාගේ ඇත්ත නම කිව්වත් ඒ නමත් විශ්වාස නොකරන මට්ටමට පත් වෙලා තියෙනවා. ඉතාම සූක්ෂම හොරෙකුට තියෙන ඕනි ලක්ෂණ මෙයාට තිබිලා තියෙනවා. ඉතින් මෙයා ඒ රටේ හිටපු ලොකු වංශාධිපතියෙක් වගේ ඇඳුම් මැදගෙන සමාජ ශාලාවල තමා ජීවිතය ගෙවලා තියෙන්නේ. ඉතින් අද කාලේ වගේම අශ්වරේස් වලට ඔට්ටු දාන තැන් ඒ කාලෙත් තිබිලා තිනවා. ඉතින් මෙයා ඒ තැන් වලත් වංචා කරපු පුද්ගලයෙක් විදිහට කතාබහට ලක් වෙලා තිනවා. ඉතින් මෙයාට විශේෂ හැකියාවක් තිබිලා තිනවා කියලා අපි හැමෝටම පිළිගන්නවා. මොකද මෙයා නීතියෙන් පැනලා ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ මෙයා නීතියට අසු වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අහු වුණත් ඒකෙන් ඉක්මනට ගැලවිලා යනවා. කොහොම වුණත් අපි මේ කතා කරපු සියලුම කරුණු වලට වඩා ජාත්‍යන්තරයේ මෙයාගේ නම යන්නේ මේ හේතු කිසිවක් නිසා නෙවෙයි. මෙයා නිර්මාණය කරන රුමේනියානු මුදල් පෙට්ටිය කියලා උපකරණයක්. ඉතින් මෙයා මේක නිෂ්පාදනය කරන්නේ ඇයි? මෙයා මේක නිෂ්පාදනය කරන්නේ ඩොලර් නෝට්ටු අච්චු ගන්න. ඉතින් මේ නිර්මාණය නිසා සියලුම නීති බිඳ දමමින් මෙයා ඩොලර් නෝට්ටු අච්චු ගන්නවා. ඉතින් මෙයා රේඩියම් ලෝහය යොදාගෙන පවතින මුදල් නෝට්ටුවක් ආකාරයෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටු නිපදවලා තියෙනවා. ඉතින් හැම දෙයකම දෙපැත්තක් තියෙනවනේ. ඕන දෙයක දෙපැත්තක් තියෙනවා හොඳ නරක විදියට. ඉතින් මේ විදිහට වංචා කර කර ජීවත් වෙද්දි මෙයාට සොර සතුරන්ගෙන් දඩුවක් වෙලා නැහැ. ඉතින් මේ වික්ටර් ලස්ටික් 1925 දී ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණෙනවා. ඉතින් මෙයා ප්‍රංශයේ පැරිස් නුවරට ඇවිල්ලා හෝටලයක නතර වෙලා තිනවා. ඉතින් ඒ වන විට ආදරවන්තීන්ගේ පාරාදීසය වන ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණේ නඩත්තු කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවලා තිනවා. ඉතින් මේ ගැන අහන්න ලැබෙනවා මේ ලස්ටික් කියන තරුණයාට. ඉතින් මේ වෙනකොට මෙයාගේ අතේ සල්ලි තියෙන ඕන තරම්. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයා මේ ආරංචිය දැනගන්නවත් එක්කම ඒ රටේ හිටපු වංශවතුන්න මෙයාගේ වසඟයට ගන්නවා. ඒ කියන්නේ මෙයාට මුදල් තියෙන ඕන තරම්. මෙයාට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා වංශවතෙක් විදියට ඇඳගෙන ඉන්නේ. ඉතින් ඒ දේවලුත් එක්ක මෙයා රටේ හිටපු ප්‍රසිද්ධ චරිත වංශවතුන් මෙයාගේ වසඟයට අරන් තිනවා. ඒත් එක්ක මෙයා ඒ රටේ කර්මාන්ත තියෙන වංශාධිපතුන් ව්‍යාපාරිකයන් අල්ලගෙන එයාලට කියලා තිනවා මේ අයිෆල් කුරුණේ එක එක දෝෂ තිනවා කියලා. මේ අයිෆල් කුරුණේ ඉංජිනේරු දෝෂ තිනවා. දේශපාලනික දෝෂ, ඒ වගේම ප්‍රතිසංස්කරණයට ගොඩාක් මුදලක් වැය වෙනවා වගේ දේවල් මෙයා මේ ඒ ව්‍යාපාරිකයන්ට කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ව්‍යාපාරිකයෝ
මේ ලස්ටික් ගෑමට අහු වෙනවා. ඊට පස්සේ එයාලා තීරණය කරනවා මේ අයිෆල් කුණන ලන්සු තියන්න. ඉතින් මුදල් වලට හැමෝම කැමතිනි. ඉතින් අවසානයේදී මුදල් වලට දැඩි ලෙස ඇලුම් කරන ව්‍යාපාරිකයෙක් වෙන පොයිසන් මේ අයිෆල් කුණනේ වංචනික විකිණීමට අහු වෙනවා. ඉතින් පුදුමයට කාරණා තමයි මේ ලස්ටික් කියන තරුණයා ඒ වෙනකොටත් මේ අයිෆල් කුණන වෙනත් කෙනෙකුට මේ විදිහටම විකුණලා ඩොලර් 16,000ක මුදලක් වංචා කරලා තිබීම. ඉතින් මෙයා ඊටාම දක්ෂ ලෙස මෙයාගේ දැනුම, බුද්ධිය වගේම මෙයාගේ හැකියාව පාවිච්චි කරලා නීතියෙන් පැන යමින් ඉඳලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර මට්ටමේ අපරාධ පරීක්ෂකයන් මෙයා වෙනුවෙන්ම වෙනම මෙහෙයුමක් දියත් කරලා දෙනවා. 1935 දී මෙයා හැංගිලා ඉද්දී අර පරීක්ෂකයන්ගේ අත්අඩංගුවට මෙයා ලක් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයාට අධිචෝදනා ගොනු කරලා අවුරුදු 20කට හිරේ දාන්න තීරණය කරනවා. ඉතින් මෙයාට මේ අවුරුදු 20ක සිරදනවම දෙන්න ඇල්කාටස් කියන දූපතේ හිරගෙදරකට තමයි අරන් ගිහලා තියෙන්නේ. ඉතින් මුළු ලෝකෙම කතාබහ ලක් වුණු, මුළු ලෝකෙම බිය ගන්නපු, ඒ වගේම සියවසේ හොඳම හොරා ලෙස සැලකුණු මේ වික්ටර් ලස්ටික් කියන පුද්ගලයා දරුණු නියුමෝනියා රෝගයේ හේතුවෙන් 1947 දී මෙයාගේ අවසන් ගමන් ගිහිල්ලා තියෙනවා. ඉතින් සියවසේ හොඳම හොරා ලෙස සැලකුණු වික්ටර් ලස්ටික්ගේ කතාව ඒ විදිහට අවසන් වෙද්දී අපි මේ සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් මේ ගැන ඔයා දන්න තොරතුරු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක ඔයාලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් video එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් video එකකින් හමු. සීලම දිනාට සුබ දවසක්.